අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මල් අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ජනපති රනිල් සහ ඊශ්‍රායල් අමාත්‍යවරියක් අතර හමුවක් අප්‍රේල් වන විට අක්‍රීය ණය ට්‍රිලියන 2 පණි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලක්ෂ 3කට වඩා දැනටමත් වැහිලා තානියාගේ හෙලිදරව්ව ශ්‍රීලංකා මහ බැංකුව 2024 පෙබරවාරි මාසයේ සඳහා මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. උද්දමනය සහ ආර්ථික වර්ධන පුරෝකථන සඳහා පවතින අවධානම් පිළිබඳව ඇගයීමක් ඉදිරිපත් කිරීමට මින් අපේක්ෂා කෙරෙනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව 2024 පෙබරවාරි මාසයේ සඳහා මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කළා. ගෙවුණු ජනවාරි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචන වටයට අදාළ තීරණ සඳහා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සැලකිල්ලටගත් තොරතුරු මත පදනම්වයි මෙම වාර්තාවේ අන්තර්ගතය සකසා ඇත්තේ. මහ බැංකුව ප්‍රකාශයට පත් කරන දෙවන මුදල් ප්‍රතිපත්ති වාර්තාව මෙයයි. මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් ප්‍රධාන කරුණු මහ බැංකුව මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. 2022 ඉතිහාසයේ ඉහළම උද්දමනය පාලනය කළ පසු 2023 වසර උද්දමනය මැදි තනි ඉලක්කමක් දක්වා සාර්ථකව අඩු කරමින් මිල ස්ථායීතාවය යළි ස්ථාපිත කළ බවයි මහ බැංකුව පවසන්නේ. නිවැරදි ගැලපුම් ප්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිසා ආර්ථිකය 2023 දී ක්‍රමයෙන් වර්ධනයක් අත්පත් කරගත් බවද අදාළ නිවේදනයේ සඳහන්. උද්දමනය අඩු වීම ඇතුළු කාරණා හේතුවෙන් 2023 ජූනි මාසයේ සිට මුදල් ප්‍රතිපත්තිය අවස්ථා කිහිපයකදී ලිහිල් කළ බවද මහ බැංකුව සිහිපත් කර තිබෙනවා. බදු සංශෝධන සැපයු මංශය අවහිරතා නිසා කෙටි කාලීනව උද්දමනය එහි ඉලක්ක ගත මට්ටමින් අපගමනේ විය හැකිවද එවැනි බලපෑම් తాවකාලික බවයි මහ බැංකුවේ අදහස විය ඇත්තේ. මැදි කාලීනව උද්දමනයේ එහි ඉලක්කගත මට්ටම වන 5% ආසන්නයේ ස්ථාවර වනු ඇති බවද මහ බැංකුව පෙන්වා දෙනවා. වාර්ෂික ආර්ථික වර්ධනය 2024 වසරේදී ධනාත්මක වනු ඇති බවත් මැදි කාලීනව එහි විභව මට්ටමට ළඟා වනු ඇති බවත් මහ බැංකුවේ අපේක්ෂාවයි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ 2024 පෙබරවාරි මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ සාරාංශය www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය හරහා ඔබට පරිශීලනය කිරීමේ හැකියාව පවතිනවා. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ ට්‍රිලියන 1.7ක අක්‍රීය ණය ප්‍රමාණයක් ඇතැයි ලාංකීය එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදය පවසනවා. ලබන අප්‍රේල් මාසයේ වන විට ඒ ට්‍රිලියන 2 ඉක්ම විය හැකි බවයි එහි සභාපති ටානියායි සබේ සුන්දර පවසන්නේ. සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන්ට රජය විසින් හඳුන්වා දීමට යනවා ණය යෝජනා ක්‍රමයක්. රජය විසින් නෙවෙයි මේ ණය යෝජනා ක්‍රමයේ හඳුන්වා දීමට යන්නේ. අපි විපක්ෂ නායක කාර්යාලයේදී ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංකේකේ ඒෂියන් රීජන් එකේ හෙඩ් හම්බ වෙලා මේ මූණ පාන ප්‍රශ්න ගැන දිගින් දිගටම කියද්දි එතුමාමයි අපිට කිව්වේ ඩොලර් මිලියන 100ක ණයක් අපිට අවුරුද්ද මුල්ල දීදී අපිට ලබා දීමට බලාපොරොත්තු වෙනවා කියලා. මේ රට බංගලොත් කියපු පවදී ඉඳලම ලබා දීලා තිබුණ ඒ කියන්නේ ණය සහන සම්පූර්ණයෙන්ම අයින් කරා. ක්‍රිබ් එකට ගියාට පස්සේ ක්‍රිබ් එකේදී නොන් පර්ෆෝමින් ගියාට පස්සේ කිසිම ණය දෙන මූල්‍ය ආයතනයක් අපි ණය දීමෙන් වළකිනවා. රජයේ දත්තයක් නිකුත් කරලා තියෙනවා. සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන් 140,000කට ආසන්න ප්‍රමාණයක් වැසෙමින් පවතිනවා කියලා. මම දන්න පරිදි නම් 103 ඉක්මවා ගිහිල්ලා ක්‍රිබ් එකට ගිහිල්ලා නොන් ෆෝමින් ඇටියට මම දන්න දත්ත අනුව දැන් 1.7 ට්‍රිලියන් ආසන්න ප්‍රමාණයක් වෙලා අප්‍රේල් මාසයෙන් පස්සේ ට්‍රිලියන 2කට එහා යනවයි කියන එක මම අනිවාර්යයෙන්ම කියන්නේ. ඒතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය අතර හමුවක් සිදුව තිබෙනවා. එහිදී ගාසා තීරයේ යුද ගැටුම් වහා නැවැත්විය යුතු බවත් පලස්තීන රාජ්‍ය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ සහාය හිමිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා. මෙතර ඓතිහාසික ස්ථාන 11ක් පූජා භූමි ලෙස නම් කරමින් ඊට අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වීම පසුගියදා සිදු කෙරුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. හමාස් සටන්කාමින් විසින් ප්‍රාණ ඇපයටගත් ඊශ්‍රායල් ජාතිකයින් ආපසු ගෙන්වා ගැනීමටද ඊශ්‍රායලයට ශ්‍රී ලංකාවේ සහාය අඛණ්ඩව හිමිවන බවත් ගාසා තීරයේ ගැටුම් වහ නැවැත්විය යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. ඊශ්‍රායලයේ රාජ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් පලස්තීන රාජ්‍ය පිහිටවීම සඳහා ශ්‍රී ලංකාවේ සහාය පළ
සලකන බවද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2023 වර්ෂයේ අලෙවි කරන ලද ලොතරැයි ටිකට්පත්වල සුපිරි ත්‍යාග සහ රුපියල් මිලියනේ මුදල් ත්‍යාගවලට අදාළ චෙක්පත් සහ වාහන ත්‍යාග ජයග්‍රාහකීන් වෙත පිරිනැමීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා. මීට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලය අලුතින් හඳුන්වා දෙන අද සම්පත නව ලොතරැයි ටිකට්පත් එළි දැක්වීමද සිදු වුණා. ජාතික ලොතරැයි මණ්ඩලය 2023 වසරේ ආදායමෙන් රුපියල් බිලියන 7.1ක දායකත්වයක් රාජ්‍ය ඒකාබද්ධ අරමුදල වෙත පිරිනැමීමද මෙහිදී සිදු අතර ඊට අදාළ චෙක්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී යාපා අබේවර්ධන අතින් ජනාධිපතිවරයා වෙත බාර දීමද සිදු වුණා. මේ අතර ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව රජයේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද පුරාවිද්‍යාත්මක ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම භූමි ප්‍රදේශ පූජා භූමි ලෙස නම් කරමින් ඊට අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. තොරතුරු තාක්ෂණයෙන් සහ නවීන දැනුමෙන් සමන්විත පරපුරක් බිහි කිරීම සඳහා ආරම්භ කළ සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහන සියවන අධියර ඊයේ සනිටුහන් කළා. ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයේ රටේ දරු පරපුරට ලබා දීම තම ඒකායන අරමුණ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී ප්‍රකාශ කළේ. මෙරට පාසල් දරුදරියන් දැනුමින් සහ තාක්ෂණයෙන් සන්නත් කිරීම උදෙසා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ක්‍රියාත්මක කර ඇති සක්වල වැඩසටහන සියවන අධියර පසු කර ගියා. ග්‍රාමීය සහ නාගරික පාසල්වලට සුහුරු පන්ති කාමර ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි. මේ හරහා දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගැනීමද අපේක්ෂා කරනවා. සක්වල සියවන අධියර පසු කර ගියේ බොරලස්ගමුව මහාවිද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දෙමිනුයි. කොටසක් අපේ රටේ කියනවා සිංහල පමණයි සිංහල පමණයි කියලා. තවත් කොටසක් අපේ රටේ කියනවා දමිළ පමණයි දමිළ පමණයි කියලා. මේ දෙකම නෙමෙයි වෙන්නට ඕන. මේ රටේ පාසල් 10126ෙම ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ප්‍රගුණ කරන්නට ඕන. ඡන්දෙ දුන්නත් එකයි නැතත් එකයි සිත්ත ඇත්ත මම මේ කියන්නේ. සැබෑ දේශප්‍රේමීත්වය තමයි අපේ රටේ දූ දරුවන්ගේ 41 ලක්ෂයකගේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ප්‍රගුණ කරලා අධ්‍යාපනයේ තියෙන බෙදීම අපි නැති කර ගන්නට. අධ්‍යාපනයේ අවස්ථා මේ රටේ දූ දරුවන්ට අහිමි කර කර ඒ අය කියනවා නිදහස් අධ්‍යාපනයේ මේ යන විදියටම යන්නට ඕනෙලු. කිසිම අලුත් වීමක් වෙන්නට ඕනේ නැහැ. හැබැයි තමන්ගේ දුවාල පුතාල යවනවා පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලවල. මම හිතනවා මේ අපේ සමාජයේ සුළු කොටසකගේ කුහකකමක් තියෙනවා, ඊර්ෂ්‍යාවක් තියෙනවා. ඒගොල්ලෝ කැමති ඒගොල්ලොන්ගේ දරුවන්ට සුපිරි අධ්‍යාපනයක් දීලා රටේ සමස්ත 41 ලක්ෂයක් දූ දරුවන්ට අර දෙවෙනි පන්තියේ අධ්‍යාපනයක් දීලා කියන්න මගේ දරුවා තමයි ඉහළින් ඉන්නේ අනික් අයට වැඩිය ගොඩාක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවායි කියන කාරණාව ඉස්මතු කරමින් අපේ රටේ තියෙන්නේ. ඒ සංස්කෘතිය පැහැදිලිවම වෙනස් කරලා ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයට අපේ රජයක් තුල මේ අවුරුදු අවසානයේ සිට මුල් තැන දෙනවා දෙනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ පවතින ගැටලු සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් ඊයේ විශේෂ හමුවක් පැවැත්තුණා. එහිදී පාසල් වෙත දේශපාලඥින්ගේ නම් යෙදීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ සියලු ආණ්ඩුකාරවරුන් පළාත් අධ්‍යාපන බලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් අධ්‍යාපන ශාස්ත්‍රයේ පවතින ගැටලු සහ අභියෝග මෙන්ම ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති හමුවකට එක් වුණා. අධ්‍යාපන පරිපාලන සේවයේ 1000ක් විතර පුරප්පාඩු තිබුණා. විදුහල්පති සේවය නම් දැන් 1000 ගණන් දක්වා අඩු වෙලා තියෙන පුරප්පාඩු සංඛ්‍යාව. ගුරු සේවය මම මාස 10ක් තිස්සේ උසාවියේ මේ රිට් එකක් දීලා මාස 10ක් උසාවියේ සුප්‍රීම කෝට් එකේ දැන් නඩු තීන්දුව විතරක් දෙන්න තිනවා 22000ක් බඳව ගන්න උපාධිධාරී ගුරු සේවා ව්‍යවස්ථාවන් අපි යනකොට ඊට කලින් ගත්ත තීන්දුව නිසා අද උසාවියේ කියලා දැන් මම කියනවා ඊළඟ සති දෙක තුන තුලදී සුප්‍රීම කෝට් එකේ තීන්දුව ලැබෙයි. පළාත් මට්ටමින් බඳව ගන්න ගිය 13500ක් පමණ වෙන එක ඔක්කොම නඩු අවසන් කළා. රිට් ඕඩර් එක දැන් විතරයි තියෙන්නේ. නඩු දෙකේ තීන්දුව දෙන්න විතරයි තියෙන්නේ. තීන්දුව දීම හතරවෙනි වතාවට ඊයකට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යමක් කියවුවාම කලින් හිටපු කොමිෂන් සභාව ගන්න තීන්දුව නෙවෙයි දැන් ඉන්න කොමිෂන් සභාව. එතන තව සති ගණන් පරක්කු. මේවා මේ ඉතට කොමාවට ඒකටත් ෆයිල් එකක් ඇහැට මෙහැට යවුවා.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව ආණ්ඩුකාරවරුන් වෘත්තීය සමිතිය නියෝජිතයින් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. දේශපාලඥයන්ගේ නම් ඉවත් කිරීම සම්බන්ධයෙන් කොහොමද සාකච්ඡා කරන්නේ? වයඹ පළාත ගත්තොත් සර් ජෝන් කොතලාවල් අක්කර 11 හමාරක් එතුමාගේ පෞද්ගලික ඉඩම පරිත්‍යාග කළා තිබේ. එතුමාගේ නම ඒ විද්‍යාලයට දැම්මම අසාධාරණයක් නෑ. ඒක ගරු කිරීම. සමහර වෙලාවට කිසිම හේතුවක් නැතුව සමහර අයගේ නම් දාන්න පුළුවන්. ඒව ඉවත් කරනවා කියන්නේ මෙතනින් පස්සේ ප්‍රතිපත්තියක් අනුව නම් කරනවා. දැන් මේ දාපු නමක් ඉවත් කරන්න ගියාම විවිධ ප්‍රශ්න ඇති වෙනවා. දේශපාලඥයන්ගේ නම් ඉවත් කරන්න ඒක සම්බන්ධයෙන් මොකද? ඒක අධ්‍යාපන ඇමතුමා තීන්දුවක් ගන්න එක. ඒක තීන්දුව ගත්තාම අපි ඒක ක්‍රියාත්මක කරනවා. ඉවත් කරන සූදානම් අපතමන. අපිට නියෝගයක් ආවොත් අපි ඉවත් කරනවා අනිවාර්යයෙන්. දැන් දේශපාලඥයන්ගේ නම් යොදලා තියෙන පාසල් ඒව ඉවත් කරන සූදානම්ද මොකද? ඇත්තෙම ඒ ගැන අපිට තාම චක්‍රලේඛනයක් ඇවිල්ලා නැහැ. රජය යම් තීන්දුවක් ගන්නවා නම් රජයේ ප්‍රතිපත්තිය අනුව ක්‍රියාත්මක කරන්න වෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ කිසිම ගැටලුවකට විසඳුමක් ලබා දීලා නැහැ. අධ්‍යාපන අමාත්‍යවරයා දැන් මෙම සාකච්ඡා කරනවා. පල්ලාත්තාණ්ඩ කවුරු කියලා සාකච්ඡා කරනවා. හැබැයි කිසිම විසඳුමක් ලබා දෙන පාටක් නැහැ. ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙන අපි එළඹෙන 20 වෙනිදා ගුරු විදුහල්පති වෘත්ති සමිති සම්මේලනයට අපි අපේ අරගලය ආරම්භ කරනවා. මහනුවරින් අධ්‍යම පළාතේ අපි සමස්ත ගුරු විදුහල්පතිවරු ගුරු උපදේශකවරු ඒකාබද්ධ කරලා දවන්ත උද්ඝෝෂණයකින් අපි උත්ීය ක්‍රියාමාර්ගය ආරම්භ කරමු. සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳ දෙන්න පාරේ අරගලයෙන්ම තමයි ප්‍රශ්න විසඳා ගන්න තියෙන්නේ. ඒ නිසා අපි 20 වෙනිදා අකණ්ඩ අරගලයේ දියත් කරනවා. ඒක අපේ ජයග්‍රහණය දක්වා මේ අරගලය නොනවත්වා ඉදිරියට යනවා කියන එක කියනවා. ඉන් පිළිතුරක් නොලැබෙන්නේ නම් ඊට වඩා උත්ීය ක්‍රියාමාර්ග වලට යන්න අපිට සිද්ධ වෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප යලිත් ඔබ හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ දවසක්.